චන්දිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිනිය යාපනයට ගිහිල්ලා කියනවා ප්‍රභාකරන් ගැන කතාවක්. මොකද කතාව? ප්‍රභාකරන් නිකම්ම නිකම් ප්‍රභාකරන් නෙවෙයි, මිස්ටර් ප්‍රභාකරන්. ප්‍රභාකරන් මැතිතුමා, ප්‍රභාකරන් මහත්තයා. කවුද මේව කියන්නේ? චන්දිකා කුමාරතුංග මහත්මිය. හැබැයි ඒ වේදිකාවේදීම චන්දිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිතුමාට කොහොමද කතා කරන්නේ? අරයා මිස්ටර් ප්‍රභාකරන්. හැබැයි මේ රටේ නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකන් නිකම් මහින්ද රාජපක්ෂ. කොහොමද මෙයාගේ කතාව? මේක ඇහුවාම මිත්‍රවරුනි මට පුදුම හිතුණා, මේ මිනිමරු ත්‍රස්තවාදියාට, මේ මිලේච්ඡ ත්‍රස්තවාදියාට මිස්ටර් ප්‍රභාකරන් කියලා ගෞරවණීය නාමයෙන් ආමන්ත්‍රණය කරලා පූජනීය තැනක ඉහළා තියෙනකොට ඒ වේදිකාවේ කොහොමද එක්සත් ජාතික පක්ෂයයි වාඩි වෙලා ඉන්නේ කියලා. ඇයි මම එහෙම කියන්නේ? බලන්න, මෙරටේ ජනාධිපතිවරයෙක් වුණු රණසිංහ ප්‍රේමදාසතුමා, එතුමා ඝාතනය වුණේ කොහොමද? එතුමා මහා පාරේ ඝාතනය වුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඝාතන සලස්මක් අනුව ප්‍රභාකරන්ගේ නියෝගයෙන්. එහෙම ඝාතනය වුණු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ කතාව අහගෙන චන්ද්‍රිකාව සිරිසේනල එක්ක එක වේදිකාවේ ඉන්න පුළුවන්ද? ප්‍රභාකරන් තමන්ගේ තාත්තා මැරුව ප්‍රභාකරන්ට ප්‍රභාකරන් ගෞරවණීය තැනක තියෙනකොට එතන වාඩි වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට බෑ. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්, කොහොමද තාත්තා මරපු මිනිහ මරුවට මෙවැනි ගරු නම්බුනාම දෙනකොට එක වේදිකාවේ වාඩි වෙලා ඉන්නේ කියලා. ඒ විතරක්ද? ගාමිණී දිසානායක මැතිතුමා, ජනාධිපති අපේක්ෂකයා වේදිකාවක ඝාතනය වුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්. එහෙම ඝාතනය කරපු නියෝගය දුන්නේ කවුද? ප්‍රභාකරන්. ඒ ප්‍රභාකරන්ගේ නියෝගයෙන් ගාමිණී දිසානායක ඝාතනය කරපුවම ඒ ඝාතනයට අනදොන්නු ප්‍රභාකරන්ට ප්‍රභාකරන් මැතිතුමා කියලා කියනවා නම්, මිස්ටර් ප්‍රභාකරන් කියලා කියනවා නම්, එවැනි වේදිකාවක චන්ද්‍රිකාලා සිරිසේන ලැක්ක නවින් දිසානායක ඉන්නේ කොහොමද? අපි අහනවා සරත් පොන්සේකාට පුළුවන්ද කියලා. සරත් පොන්සේකාට පුළුවන්ද කියලා එහෙම වාඩි වෙන්න. ඇයි අපේ හමුදාවේ දහස් ගණනක් ඝාතනය වුණේ, අපේ මිනිස්සු ගම්මානවල මිනිස්සු ඝාතනය වුණේ ප්‍රභාකරන්ගේ නියෝගය අනුව? එවැනි නියෝගයක් දුන්නෝ ඝාතනය කරපු මිනිමරුවෙක් චන්දිකා කුමාරතුංග මහත්මිය කියනවා නම් පූජනීය තැනක තියලා මිස්ටර් ප්‍රභාකරන් කියලා. එහෙනම් අපි අහනවා සරත් පොන්සේකාගේ වේදිකාවේ වාඩි වෙන්න පුළුවන්ද කියලා. සරත් පොන්සේකා විතරක් නෙමෙයි, හෙළවරුමේ අනිත් අය මට නම් හිතා ගන්න බෑ කොහොමද මෙහෙම ක්‍රියා කරන්න කියලා. එහෙනම් මිත්‍රවරුනි, මම පුදුම වෙන්නේ නෑ ඊයේ තමුන්නාන්සලා දකින්න ඇති රූපවාහිනියෙන් පෙන්වා මැලේසියාවෙත්, එවැගේම ඉන්දියාවේ තමිල්නාඩුවෙත් ජනාධිපතිතුමාගේ පිළිරුවක් හදලා ඒ පිළිරුවට පහර දීලා ගිනි තියනවා තමුන්නාන්සලා දකින්න ඇති. ඒක කවුරුවත්, කවුද සංවිධානය කරුවේ? ඒක සංවිධානය කරුවේ කවුරුවත් නෙවෙයි, දෙමළ අන්තවාදීන්. අද මේ TN එක මෙහෙවන කණ්ඩායම් එහෙදී ජනාධිපතිතුමාට කොච්චර අපහාස කරනවද? මම අහනවා තමුන්නාන්සලා ඒක අනුමත කරනවද කියලා. ජනාධිපතිතුමාට ඒ ඉන්දියාවේ තමිල්නාඩුවල මැලේසියාවේදී ඒ විදියට සෙරප්පු වලින් ඒ පින්තූරයට පහර දීලා ගිනි තියලා දානකොට මේගොල්ලගේ යටි අරමුණ මොකද්ද කියලා පැහැදිලියි. එවැනි යටි අරමුණක් ක්‍රියාත්මක කරන්න අටවැනිදාට මේ රටේ ජනතාව ඉඩ දෙනවද නැද්ද කියලා දැන් තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා තිබෙනවා. එනතා මිත්‍රවරුනි, මට නම් කිසිම සැකයක් නැහැ මේ ජනාධිපති වරණය
අටවෙනිදා දිනන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි කියලා මම ආරම්භයෙන් තමුන්නාසට මතක් කරන්න කැමති. මෙතන මම මේ රටේ ජනතාවගේ දැනගැනීමට එක්සත් ජාතික පක්ෂයයි මෛත්‍රීපාල සිරිසේන උන්නහේ අස්සම් කරපු ගිවිසුමක් එළියට දැම්මා. මොකටද මගේ ඒක එළියට දැම්මේ? ඒක එළියට දැම්මේ වෙන කාරණ නිසා නෙවෙයි, ඒකේ තියෙනවා ඉතාමත් භයානක කාරණා පහක්. මොනවද මේ කාරණා පහ? මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි අස්සම් කරපු ගිවිසුමේ ඒකේ කාරණා පහෙන් එකක් තමයි මෛත්‍රීපාල සිරිසේන උන්නහේ ලබන නවවෙනිදා ජනාධිපති වුණාම උතුරේ හමුදාවෙන් 150ක් අයින් කරනවා කියන කතාව. එකගෙ වෙන්න පුළුවන්ද? තමුන්නාන්තර කාඩොත් එකට එකගෙ වෙන්න බෑ. මොකද දෙවෙනි කාරණේ කියන්නේ, දෙවෙනි කාරණෙන් කියනවා ජනාධිපති හැටියට නවවෙනිදා පත් වුණාම සිරිසේන උන්නහේ කරන ඊළඟ රාජකාරිය උතුරේ අධිආරක්ෂිත කලාප ටික අයින් කරලා දාලා මිනිස්සු පදිංචි කරනවලු. පුළුවන් මේකට තමුන්නාසයට එකක වෙන්න? කාටවත් එකක වෙන්න බෑ. තුන්වෙනි කාරණේ මොකද්ද කියන්නේ? මෛත්‍රීපාල සිරිසේන උන්නේ නවවෙනිදා ජනාධිපති හැටියට දිවුරුම් දුන්නාම හමුදාවට වෙන් කරන මුදල් 140ක් කපහරිනවායි කියලා කියනවා. ඒකට අපිට එකක වෙන්න පුළුවන්ද? අපි කාටවත් එකක වෙන්න බෑ. හතරවෙනි කාරණේ කියනවා 13වෙනි විවස්ථා සංශෝධනය ගෙනල්ලා පොලිස් බලතල ටික, ඉඩම් බලතල ටික, ස්වයං පාලන අයිතිය මේ ඔක්කොම සිරිසේන උන්නහේ ජනාධිපති වුණාම දෙනවලු. ඒක අපිට එකඟ වෙන්න බෑ. පස්වෙනි කාරණේ මොකද්ද? පස්වෙනි කාරණෙන් කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සබලුව නිර්දේශ කළ තියෙන නිර්දේශයන්. ඒ විතරක් නෙවෙයි, දැනට කරන යුද අපරාධ පරීක්ෂණ වාර්තාවන් ක්‍රියාත්මක කරලා අපේ සේනාධිනායකයන් හමුදාවේ නිලධාරීන් දඟකිය දිහට යවන්න සිරිසේන ජනාධිපති වුණාම ක්‍රියා කරනවායි කියලා. බලන්න මේක මොන තරම් භයානක දේවල්ද. අපි කිව්වා මේක දැක්කාම මේක රටේ මාතෘ භූමියට අනතුරුදායක තත්ත්වයක්, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. එනිසා මේ භයානකකම මම රටට කිව්වා. මොකද සිරිසේන උන්නහේ කිව්වේ? ඒක කිව්වට පස්සේ පව්වදාම සිරිසේන උන්නහේ කියනවා මම මෙහෙම එකක් පව්වදාම සිරිසේන උන්නහේ කියනවා මම මෙහෙම එකට අස්සම් කරුවේ නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මේක මගේ අස්සන නෙවෙයි කියලා. දැන් ඒකට රහස් පොලිසියෙන් බලනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මේ කාරණා පහෙන් එකක්වත් සිරිසේන උන්නහේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. මම කිව්වා මට නඩු දදා ඉන්නේ නැතුව, වන්දි ඉල්ලන්නේ නැතුව සිරිසේන උන්නහේට මේක බේරගන්න ක්‍රමයක්. මගේ කතාව වැරදි නම් මොකද්ද මෛත්‍රීපාල සිරිසේන උන්නහේ කරන්න ඕනේ? එතුමගේ අවසාන වේදිකාවවත් කමක් නැහැ. මෙච්චර දවසක් නම් කරේ නැහැ. මං දිගටම අභියෝග කරා. මම කියන සිරිසේන මහත්තයෝ මං කියපු කතාව වැරදි නම් හෙට හරි කමක් නැහැ, වේදිකාවේ නැගලා කියන්න. මම උතුරේ හමුදාව 150කින් අඩු කරන්න එකඟ නැහැ කියලා. සිරිසේන මහත්තයෝ කියන්න උතුරේ අධිආරක්ෂිත කලාප ටික අයින් කරන්න නැහැ කියලා. සිරිසේන මහත්තයෝ කියන්න යුද හමුදාවට වෙන් කරන මුදල් 140කින් කපන්නේ නැහැ කියලා. කියන්න උතුරට පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්න මම ක්‍රියා කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, සිරිසේන උන්නහයට පුළුවන් කරුණාකරලා වේදිකාවේ නැගලා කියන්න මම බටහිර බලවේගවලට ඕන විදියට අපේ හමුදාව අරගෙන ගිහිල්ලා අපේ හමුදාවට දඬුවම් දෙන්න, දඟකිය දිහට යවන්න මම කීයටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්න. ඒක කියාගන්න බෑ. මං දැන් සති දෙකක් තිස්සේ මේක කියනවා. ඒක කියන්න බෑ. මොකද ඒ වෙනුවට කරේ?
ඒ වෙනුවට බන්දක්ක දවස් තුන හතරකට උඩදී සිරිසේන උන්නේ වේදිකාව වෙනදලා කියනවා මට උතුරේ හමුදාව අයින් කරන්න මොලේ අමාරුවක් නැහැ කියලා. මම ඇහුවේ සිරිසේන උන්නහගේ මොලේ පස්සයක් ගැන නෙවෙයි. එයාට මොලේ අමාරුවක් තියෙනවා නම් ඒකට බෙහෙත් ගන්න ඕන නම් දැම්මට පුළුවන් හොඳ දොස්තර මහත්තයෙකුත් හොයලා දෙන්න. ඒක මට කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. මං අහපු දෙයට උත්තර දෙන්න. ඒකට උත්තර දෙන්නේ නැහැ. පුදුම වෙන දෙයක් නැහැ. මතකනේ තමුන්හන්සලට ජනාධිපතිවරණය පටන් ගත්ත දවසේම වේදිකාවේදී කිව්වා සිරිසේන උන්නහේ එයා ජනාධිපති වුණාම අටවෙනිදා රැට එයාපෝට් එක වහලා එයාට කැමති අයට විතරයි යන්න දෙන්නේ කියලා. එහෙම කියපු සිරිසේන පව්වදා මොකද කිව්වේ? පව්වදා කිව්වා මට එහෙම කියන්න මොලේ අමාරුවක් නැහැ කියලා. මෙයාට මොලේ අමාරු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට මොකද කරන්නේ? එකයි කරන්න තියෙන්නේ, එහෙම මොලේ අමාරු කාර්යයකට මේ රට බාර දෙන්න ක්‍රියා කරනවද නැද්ද කියලා ජනතාව තීන්දුව කරන්න ඕනේ. එහෙනම් මිත්‍රවරුනි, මම ඉල්ලනවා තමුන්නාන්සලගෙන් අපිට තියෙන තීරණාත්මක අවස්ථාවක්. එහෙනම් මේ රටේ මාතෘභූමියට ආදරය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වතාවක් මේ රටේ ජනාධිපති කරන්න අටවෙනිදා අපි ඔක්කොම එකට එකතු වෙලා බුලත් කොලේට කතරේ ගහලා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරමු කියලා මම ප්‍රකාශ කරන්න කැමති මේ වෙලාවේ. එහෙනම් මගේ කතාව ඉවර කරන්න ඉස්සර වෙලා ඊයේ රෑ පාඩලි චම්පික රණවක මාධ්‍ය ඔස්සේ කරපු කතාවක් ගැන කියලා මම ඉවර කරනවා. මිත්‍රවරුනි, තමුන්නාන්සල බලන් ඉන්න ඇති සිරිසේන උන්නහේගේ ඔය ජනාධිපතිවරණ වේදිකාවේ නඩේ ඉන්න එක නඩේගුරෙක් තමයි පාඩලි චම්පික රණවක. මිනිහා හරියට පෙනී සිටින්නේ බුදු වෙලා වගේ. මිනිහා බුදු වෙලා වගේ පෙනී සිටින්නේ. හැබැයි මොකද ඊයේ කිව්වේ? ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා මිනිහා කියනවා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා එල්ටීටී සංවිධානයේ නායකව බදාගෙන ඉන්නවායි කියලා. පින්තූරයකුත් පෙන්නවා. මේ පින්තූරේ තමුන්නාන්සලා දකින්න ඇති. මේ පින්තූරේ පෙන්නුවේ පාටලි චම්පික රණවක ජනාධිපතිතුමා බදාගෙන ඉන්නේ සුබපතන්නේ කේපිට කියලා, කුමරන් පත්මනාදණ්ඩ කියලා. කේපිට කියලා තමයි පෙන්නුවේ. හැබැයි මිනිහට අමතක වුණා මේ රටේ තාක්ෂණයෙන්, මේ රටේ තියෙන පරිගණක දියුණුවෙන් මේවා අමුණලා පෙන්වන්න පුළුවන් කියලා ජනතාව දන්නවයි කියලා. මොකද මිත්‍රවරුනි, ඇත්ත පින්තූරේ, ඇත්ත පින්තූරේ තමයි ජනාධිපතිතුමා මේ රටේ අසහාය කලාකරුවෙක් වන ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාගේ උපන්දිනයට කියලා සුබපතුවා. ඒ පින්තූරේ මගරක තිබෙනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් කියන කවුරුවත් නොදන්න කෙනෙක් නෙවෙයි. මේ රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙච්ච සිනමාකරුවෙක්, ගෞරවනීය කලාකරුවෙක්, ජනතාව අදත් අගය කරන මේ රටේ ජාතික වස්තුවක්. එතුමාට සුබපතල ගත්ත මේ පින්තූරේ මොකද්ද චම්පිකලා කරේ? චම්පිකලා කරේ ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාගේ මේ පින්තූරේ ඔළුව ගලවලා ඒ වෙනුවට කුමරන් පත්මනාද හෙවත් එල්ටීටී සංවිධානයේ ඒ නායකයෙක්ගේ පින්තූරේ හයි කළා කියනවා ජනාධිපතිතුමා කොටි නායකයෝ එක්ක ඉන්නවයි කියලා. මොන තරම් කැත බලු වැඩක්ද කියලා තමයි අතල බලන්න. බාලු වෙලා තියෙන தත්ත්වය මේ හැදුවේ ජනාධිපතිතුමා කොටි එක්ක ඉන්නවයි කියලා කියන්න. මිත්‍රවරුනි, මම කියනවා පරාද වෙනවා දකින්නකොට, වැටෙනවයි කියලා පේනකොට මේ විදියට දේවල් කරන්න පුළුවන්. හැබැයි මම පාටලි චම්පික රණවකට කියනවා, එක පැත්තකින් මේ කරලා තියෙන මහා බොරුවක්, අනිත් පැත්තෙන් මේ අපහාස කරේ, මේ අගෞරවය කරේ මේ රටේ ජාතික වස්තුවකට අසහාය කලාකරුවෙක් වන ලෙස්ටර් ජේමිස් පීරිස් මැතිතුමාට. මුළු ජාතියෙන්ම පාටලි චම්පික රණවක මේ කරපු බොරුව වෙනුවෙන් සමාව ගත යුතුයි කියලා මම මේ පොළොන්නරුවේ ඉඳලා කියන්න කැමති මිත්‍රවරුනි. එහෙනම් මම මේට වඩා කාලය ගන්නේ නැහැ. මට පේනවා
පොළොන්නරුවට ආපුම ලොකු වෙනසක්. අපේ උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක කින්ස් නෙල්සන් මැතිතුමා ඇයි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය අතහැරලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න මේ වෙලාවේ එකඟුණා කියලා මම දන්නවා. මෙතනින් පළවෙනි රැස්වීමට ගියාම මට කිව්වා කින්ස් නෙල්සන් මැතිතුමා මෛත්‍රීපාල පවුලේ සහෝදරයෝ ටික මේ UNP පොළොන්නරුවේ විනාශ කරනවා විනාශ කරනවා, ඒ නිසා මට මේ වැඩේ කරන්න බැරි වෙයි කියලා. එතුමාට පළවෙනි දවසේම කිව්වා. මිත්‍රෝන් මේ රැස්වීමට ඇවිල්ලා මම ගියාම මට චන්දිකා කුමාරතුංග මහත්මිය එතුමියගේ නිවසේදී කිව්වා UNP කාරෝ තමයි පෙරදම වැඩි වෙලා හිටියේ, මීට පස්සේ UNP කාරෝ ඉස්සරහා වාඩි කරවන්න එපා කියලා. මම ඒ වෙලාවේ කිව්වා ජනාධිපතිතුමිය මේ දේශපාලන ව්‍යාපාරය කරන UNP කාරෝ එස UNP කාරෝ වාඩි වෙන්න නැතුව වෙන කවුද වාඩි වෙන්නේ කියලා. මිත්‍රවරුනි UNP කාරයන් දැන් තුන්වෙනි තැන මෛත්‍රීපාලගේ ඡන්ද ව්‍යාපාරේ UNP කාරයන් තනක් නැහැ. බලන්න අඩුගානේ සිරිසේන උන්නහේට මේ පක්ෂය ආරම්භ කරපු මහා මාන්‍ය DS සේනායක මැතිතුමා මතක්ුනේ නැහැ. එයා ජනාධිපති අපේක්ෂක හැටියට ඇවිල්ලා මම දැක්කා බණ්ඩාරනායක මැතිතුමාගේ පිළිරුවට මල් තියෙනවා. ඒක හොඳයි, ඒක කළ යුතු දෙයක්. බණ්ඩාරනායක මැතිතුමා කියලා කියන්නේ මේ රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච නායකයෙක්. නමුත් මේ ඡන්ද ව්‍යාපාරේ වැඩිම බරක් අදින එක්සත් ජාතික පක්ෂයට සලකනවා නම් මොකද්ද සිරිසේන උන්නහයට කරන්න තිබුණේ? එයාට කරන්න තිබුණේ අඩු ගානේ මේ පොළොන්නරුවේ ජනතාවට හරි සලකලා මහා මාන්‍ය DS සේනාගේ මැතිතුමාගේ පිළිරුවට මල් මාලයක් දාන එක. කළාද ඒක? කරේ නෑ. ඉතින් මහා මාන්‍ය DS සේනානායක මැතිතුමා අමතක කරපු සිරිසේන UNP කාරයන්ට සලකයිද? UNP කාරයන්ට සලකන්නේ නෑ. එනිසා ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂයට මම කියනවා අද ඡන්ද කොලේ අලියනේ කොළපාට දෙදේනේ UNP තුන්වෙනි තැනට දාලා. ඒ නිසා සිරිසේනගෙන් UNP කාරයන්ට තනක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපිට කරන්න තියෙන එකයි ලබන අටවෙනිදා ඡන්දපලට ගිහිල්ලා අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් බුලත් කොලේට කතරේ ගහලා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරලා එක්සත් ජාතික පක්ෂය බේරගමු කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.